හොඳ ගුරුවරයෙක් හම්බ වෙන්න යන්නේ මේ අවස්ථාවේදී බන්දුල ගුණවර්ධන ඇමතුමා. ඇමතුමනේ මේ තමන්ට යානු හැකි ඉලක්ක කරා තම දරුවන් බලෙන් යැවීමට පොළඹවන දෙමාපියන් දැනට පවතින අධ්‍යාපන තරඟයට වගකිව යුතුද? අමුතු තාලේ මාතෘකාවක් අද අපි යොදාගත්තේ අධ්‍යාපනයේ පිළිබඳ ගුරුවරයෙක් වශයෙන් අධ්‍යාපන වේදිකාවක් වශයෙන් ඔබතුමා මේ ගැන කල්පනානක් කරන්නේ කොයි ආකාරයටද? මම නම් දැන් කල්පනා කරන්නේ ඇත්තටම අපිට ඔබතුමන්ලට මේ රටේ ප්‍රාග්ධනයේ අහිමි අයට ඉඩකඩම් වතුපිටි යාන වාහන නොමැති අයට අධ්‍යාපනයේ පදනම් කරගෙන මිනිස්යන් ලෙස දෙපයින් නැගී සිටින්න තියෙන අවස්ථාව ක්‍රමක්‍රමයෙන් රටේ ඇහිදිමින් පවතින බව. අපි නිදහස් අධ්‍යාපනයේ දරුවෝ. එනිසා අධ්‍යාපනය තුළ අද විශාල වශයෙන් ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය වෙලා තියෙනවා. 40 ලක්ෂයකට අධික ශිෂ්‍ය පරම්පරාවක් ඉන්නවා. 2 ලක්ෂයකට අධික ගුරු පරම්පරාවක් ඉන්නවා. විශ්වවිද්‍යාල පද්ධතියක් තිබෙනවා. නමුත් මේ තුළ අලුත් තරංගකාරීත්වයක් නිර්මාණය වෙලා තියෙනවා, වාණිජවාදී තරංගකාරීත්වයක්. ඒකට මමත් එක අතට වග උත්තරකරුවෙක්ද කියලා හිතෙනවා. මොකද ඒ කාලය තුලදී මේ නිදහස් අධ්‍යාපනයේ ඉල්ලුම වැඩිවීමත් සමග ඉල්ලුමට සරිලන ලෙස මානව සම්පත් වර්ධනය නොවීමේ හේතුව තුළ ඇතිවෙච්ච හිදස තුළ අතිරේක ඉගැන්වීමේ රටාව බිහි වුණා. ඒ බිහි කරපු කාලය තුලදී මේ රටේ හිටිය ගුරුවරු පිරිසක් මේ දරුවන්ට ඉතාම ලිංගතුව මුදල් ප්‍රථම ස්ථානයට පත් නොකර මේ අවශ්‍ය දැනීම ලබා දීම සඳහා උපකාරකයක් ලෙස දේශන පැවැත්වීමේ රටාවක්. විශේෂයෙන් මේ බාලාංශ පන්තියට 1, 2, 5 නෙමෙයි, ඉතාම තරඟකාරී විභාගයේ වන විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඒ බොහොම අඩු මුදලක් අය කරලා බැරි නැති බැරි අයට මොමිලේ උගන්නලා ඉතා විශාල කැපකිරීමක් කරලා ගුරුවරයා මේ ළමයි ගොඩ දැමීමේ ක්‍රමයක් තිබුණා. නමුත් අද වෙනකොට මේ සියල්ල ඉතාම මේ ඩිජිටල් ප්‍රින්ටින් දාලා ඊට පස්සේ විශාල වෙළඳ දැන්වීම් දාලා සම්පූර්ණ මුදල්ම පදනම් කරගෙන දැවැන්ත වාණිජ තරංගයකට, බොළඳ තරංගයකට යොමු කරලා අධ්‍යාපනයේ ගුණාත්මක බව නැති කරලා නිකම් මස්මාළු විකුණන තාලෙට අධ්‍යාපනයේ විකිණීමේ රටාවක් මේ මෑත වර්ෂ කීපය තුළදී නිර්මාණය වෙලා තිබෙනවා. ඉතින් ඒ තුළ දෙමව්පියනුත් මේ දැන් අපි පිළිගැනීමක් තිබෙනවා. මිනිසෙකුට මේ ලෝකේ බේරෙන්න බැරි තුනක් තියෙනවා. එකක් මරණය, අපි හැමෝම මැරෙනවා. 2 බදු ගෙවන්න ඕනේ, බදු ගෙවන්න නැති මිනිහෙන් මේ ලෝකේ නැහැ. 3 ප්‍රචාරණය. මේ අසාමාන්‍ය ප්‍රචාරණය තුළ දෙමව්පියන් හිතනවා මේ තමන්ගේ දරුවන්ට කොහොම හරි ණයක් තුරහක් වෙලා හරි දේපොළ උගස් තියලා හරි මේ තරංගයට යොමු කරන්න ඕනේ කියලා. ඉතින් එතකොට ඒ තුලින් එහෙම නැති ගම්බද ළමයි ඉන්නවා. ඉතාම නිවිය යන ඉල්ලේ දුව පැන ඇවිදලා මේ තමන්ගේ ළමා වයසේ කිලිලොල් විදියට ගත කළා. නිසි ලෙස හිතෙනවාට වඩා වැඩිපුර යමක් නිර්මාණාත්මකව හිතලා බොහෝ දුෂ්කරතා මැද්දේ ඉතා විශිෂ්ට ප්‍රතිඵල පෙන්නන දරුවෝ ඉන්න ඈත ගම්මානවල. ඉතින් ඒ තත්ත්වය තමයි ඇතිවිය යුත්තේ. එතනින් එහාට මම දකින ඉතාම විශාල ජාතික අවාසනාව තමයි අද අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහි වෙන උගතුන්ට දෙන්න රස්තානේ. තියෙන රස්තාවලට නිසි උගත්තු බිහි වෙන්නේ නැහැ. ඒ නිසා මධ්‍යම පන්තිය සාමාන්‍ය දෙමව්පියෝ තමන්ගේ වතුපිටි ඉඩකඩම් යානවාන උගස් කරලා තමන්ගේ දරුවා පිටරට අධ්‍යාපනයට යවනවා. ඒ යවන එකෙන් වෛද්‍යවරු, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් වගේ මානව සම්පත් අපේ රටට එන්නේ නැහැ. ඒ අය බොහෝ වෙලාවට වෙන රටක අධ්‍යාපනය ලැබලා වෙන රටක වෙන විජාතික විවාහයක් කරගෙන ජාතියක් විදිහට මේ දරුවෝ ඉඳන් අපිට නැති වෙන තත්වයක් තිබෙනවා ලංකාව ඇතුලේ. එක්තරා ඉතාම පටු කුහක දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව මේ රටේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න බැරි අයට පුද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න ඉඩකඩ පුද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය රට තුල නිර්මාණය කරන්න ද්‍රෝහී වීම සම්බන්ධයෙන් ඉතා විශාල ඛේදවාචකයක් අනාගතයේදී ලංකාවේ නිර්මාණය වෙනවා. ලංකාවේ උගත්තු බුද්ධිමත්තු වෙන රටවල සේවය කරන පිරිසක් බවට පත් වෙනවා. වෙන රටවල උපාධි ලැබලා මේ පිළිබඳ ජාතික සංවාදයක් ඇති විය යුතුයි කියලා මම නම් හිතනවා. මොකද මේ ඉතාම බංකොලොත් වෛර දේශපාලන පක්ෂ විසින් රටකට අලුත් යමක් එකතු කරන්නේ නැහැ.
හොඳයි ගරු මන්ත්‍රී එමැතුමනි මේ 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 මගේ මේ මෙතෙන්ට එන්න තමයි මේ මා කල්පනා කරේ ඇයි වෛද්‍ය විද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න බැරි ඇයි ප්‍රමාද වෙන්නේ දැන් මේක කුහක කම මොකද මේක එක්තරා දේශපාලන පක්ෂයක් විසින් දැන් මට වෛද්‍ය විද හම්බුණා චීන තානාපති කාර්යාලයේ අමනුගම් මහත්මයාගේ නිල නිවසේදී ලංකාවේ ගිය දරුවෝ වෛද්‍ය උපාධිය හදාරන්න චීනෙට පිරිමි දරුවෝ ඊටම වැදගත්යි ඊටම කලකිරීමෙන් කතා කළේ ලංකාව විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න බැරි නිසා ලක්ෂ 40 50 ගෙවල අඩු මුදලට චීනේ ඉගෙන ගන්නවා ඒ නමුත් අවාසනාවට වගේ චීනේ තියෙන වෛද්‍ය උපාධිය ලංකාවේ පිළිගන්නේ නැහැ ඒ නිසා ඒ දරුවෝ මාගෙත් එක්ක කිව්වේ අපි යනවා කියලා ඇමරිකාවට ඇමරිකාව ඒ වෙලාවෙම උපාධිය පිළිගන්නවා එහේ එතකොට ඇමරිකාවේ තමයි මේ තරුණ ළමයි රැකියාව කරන්නේ වෛද්‍යවරු ලෙස එතකොට මේ ළමයි තරුණ කාලෙදී මේ රට ගැන කලකිරිලා ඉන්නේ ඒ උපාධිය පිළිගන්නෙත් නැහැ ඒක ඇමරිකාව ඊට වඩා හොඳයි කියලා ගියහම එතනදී මේ ළමයිගේ වයස 90 එහෙදී වෙන රටක විජාතික කාන්තාවක් එක්ක විවාහ වුණොත් ඒ ඉපදෙන දරුවෝ අපේ නෙමෙයි ඒ ළමයි කවදාවත් මේ රටට නැති වෙන්නේ මේ પરම්පරාව විතරක් නෙමෙයි ඉස්සරහා પરම්පරාව නැති වෙනවා කියන එකයි මගේ තියෙන ප්‍රශ්නේ ඉතින් ඒක මේ එක්තරා දේශපාලන පක්ෂයක් ඇවිල්ලිවල දැන් ඒකට කොහොමද මේ ඡන්දෙ දෙන්නේ නැහැනේ මිනිස්සු මොකද මේ තියෙන අවශ්‍යතාවයට අධ්‍යාපනයේ තුන්වෙනි විදේශ විනිමය උපදවන මාර්ගය තමයි ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය. ඒ එක්සත් රාජධානිය බලන්න. මොකද මේ බ්‍රිටිෂ් කවුන්සිල් එක කරන්නේ ඉංග්‍රීසි නම් උගන්වලා සල්ලි හම්බ කරන එක කරන්නේ. එතකොට මේ ඇමරිකාවේ මොකද්ද කරන්නේ? ඉරිද පත්තර අරගෙන බලන්න කොච්චරක් තිබෙනවද වෙන රටවල විශ්වවිද්‍යාලවලට. මේ දෙමව්පියෝ තමන්ගේ තියෙන එකම පර්ච් විශ්ව උගස්කල් ලෙවල් තමන්ගේ ළමයා පිටරට අධ්‍යාපනයට යවන්නේ. එතකොට මෙරට අධ්‍යාපනයට කිසි උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේකට හොඳම දේ අපිට විදේශ විනිමය සම්පත් හංගියේ තියෙන වෙලාවක මාලදිවයිනේ පකිස්තානයේ බංග්ලාදේශයේ ළමයි මෙහෙ එයි ඉගෙන ගන්න. එවැනි පිළිගත් විශ්වවිද්‍යාලට සුසුකම් ලබන ළමයිට ඇතුල් වෙන්න ඉඩ දෙන විශ්වවිද්‍යාල හැදුවේ නැත්තම් මේ රටේ මේ රටට කරන අපරාධයක් දේශපාලන පක්ෂ විසින් කියලා මං හිතන්නේ. හොඳයි බඳුළු ක්‍රමන්තන ඇමතුනේ බොහොම ස්තුතියි අපේ සාකච්ඡාවට මුලක් පිරුවාට අපිට දොරක් විවෘත කර දුන්නාට බොහොම ස්තුතියි ඔබට මාතෘකාව.